ගෘහස්ථ ගෑස් සිලින්ඩර් එක මිල ඉහළ යාමත් සමග අපන ශාලාවල අලෙවි කරන ආහාරවල මිල ගණන් ඉහළ දමන බව අපන ශාලා හිමියන්ගේ සංගමය අද ප්‍රකාශ කළා. 2015 වත්මන් රජයේ ඵලයට පත්වන විට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩර් එක මිල පැවතුනේ රුපියල් 2430ක් ලෙසයි. කෙසේ වෙතත් රජ අවස්ථා කිහිපයකදී ගෑස් මිල පහළ තැමීමට ක්‍රියා කළ අතර 2017 ඔක්තෝබර් මාස වන විට කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩර් එක මිල පැවතුනේ රුපියල් 1321ක් ලෙසයි. 2017 ඔක්තෝබර් මාස කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩර් එක මිල රුපියල් 110කින් ඉහළ තැමීමට රජයක තීරණයක් සමග ගෑස් සිලින්ඩර් එක මිල රුපියල් 1431ක් දක්වා ඉහළ ගියා. යළිත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් එක මිල රුපියල් 245කින් වැඩි කිරීමත් සමග කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩර් එක නව මිල රුපියල් 1676ක් දක්වා ඉහළ කොස් තිබෙනවා. දමන 7% ගානකට වැඩි වෙලා වේගවත් වැඩිවීම මිනිසුන්ට දරා ගන්න අමාරුයි. ඒ තුල ගෑස් මිලත් වැඩි කරනවා කියන්නේ මිනිසුන්ගේ කරට බරපතලයි. ඒ හින්දා රජයක් හැටියට අපි ජනතාවාදී වෙන්න ඕන. ජාත්‍යන්තරයේ ඇතිවන වෙනස්කම් සම්බන්ධයෙන් යම් මුදලක් වැඩි කරන්න වුණාම ඒකට අපිට ගහන්න එපා. මේ තවමත් අපි වැඩි කර මුදල රාජපක්ෂවරුන්ගේ මුදලට වඩා පල්ලෙහෙන් තියෙන බොහොමයක්. ඒ නිසා අපි ඉදිරියේදී අඩු කරන්න වැඩි කරා වගේ අඩු කරන්න. හැබැයි ගියාණ්ඩ වල වැඩි කරා මිසක් අඩු කරන්න හම්බුනේ. මේ අතර ඊයේ පැවැත්වුණු කැපිටල් මහරාජා සංවිධානයේ වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙලේදී රටේ ආර්ථිකය පිළිබඳව අදහස් පළ වුණා. 2 years of drought, weak governance, indecisive fiscal policies. අප්‍රමාණ වන රුපියල හා ඉහළ ගිය තෙල් මිල රටේ ව්‍යාපාරවලට අයහපත් තත්ත්වයක් නිර්මාණය කරලා දුන්නා. එමෙන්ම උද්දාමනය බරපතල විදිහට රටේ ජනතාවට බලපෑ බවත් අපි නිවුස් ෆස්ට් වාර්තාකරණයෙන් දුටුවා. මෙයට පිළියමක් පේන තෙක් මානයක නැහැ. ව්‍යාපාර ලෝකය හා ජනතාව 2015 දී බලාපොරොත්තු වුණ වෙනස පරිපාලනයේ වරදෙන් ඉතා ඉක්මනින් දුරස් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති මෙරට ආර්ථිකයට කරන අනිසි බලපෑම පිළිබඳව සීමා සහිත කැපිටල් මහරාජා සංවිධානයේ සභාපතිතුමාගේ පණිවිඩයේ සඳහන් වුණා. Having known and seen other countries, especially small countries, ලොකු කුඩා හැම රටක් කෙරෙහිම එකම ප්‍රතිපත්ති අනුගමනය කරන්නට යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිසා කුඩා රටවල් අසරණ වී තම ස්වාධිපත්‍යයද අහිමි කරගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති එලෙසම ක්‍රියාත්මක කරනවාට වඩා රජයක් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිනාය ලබා ගැනීමේදී අප වෙන රටකට සුදුසු නැහැ. And negotiate terms from a position of greater strength. මේ රටේ හොරකම් කළා මැරගම් කළා මේ රටේ මහජන මුදල් කාබාසිනිය කරපො සියලු දෙනා අද ඉන්නේ එළියේ. අද ඒගොල්ලෝ නියෝජ්‍ය නායකයන් ගන්න සමහරු. අද ඒතකොට අර්ජුන මහේන්ද්‍ර ගේන බරුව ඉන්නෝ. ඉතින් මේ රටේ ධනස්කන්ධය මේ මංකොල්ල කාලා තියෙන්නේ. එහෙම කාලා තියෙද්දි රුපියල් 225 ගෑස් මිල වැඩි කළා අයින්සක පොඩි මිනිහගේ බඩට ගහලා ඒකත් ගන්න හදනවා මුංගේ සුකපීරණයට. මේ අයින්සක බදු මුදල් අරගෙන තමන්ගේ දරුපාවල් සුකපීරණ ලබමින් රටරටවල යමින් නිරපරාදේ වියදම් කරමින් තොරන් ගාමින් අධික අධික ලෙස උත්සව කරමින් කට අවුට් ගන්න මේ නිරපරාදේ වියදම් බාම අඩු කරන්න. මේ අඩු කරන් පස්සේ මේ ගෑස් මිල අඩු කරන්න නේද මාජන දැනුවත් වෙන තමයි අපි ආහාර මිල වැඩි කරන්නේ. ඒ නිසා සියලුම කැන්ටින් වල කෑම එක රුපියල් 10ක් වැඩි වෙනවා. අද ඉඳලා ඒකම ඒ සියලුම කැන්ටින් වල ආප් එක රුපියල් 10ක් වැඩි වෙනවා. ඒකම සියලුම හෝටල් වල හෝටල් ලිමියන්ට කැමති ආකාරයට තමන්ගේ 245 පාඩු පියව ගන්න හැටියට සියලු හෝටල් ලිමින් අපි ඉල්ලා සිටිනවා. Unfortunately from the time the new government came in නවරජයේ බලයට පත්වීමත් සමගම බැඳුම් කරවංචාව මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම වැනි මූල්‍ය අපචාර රැසක් සිදු වුණා. එහි අවසාන ප්‍රතිඵලය වුණේ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වීම. මේවා හේතු කරගෙන යහපාලන ආණ්ඩුව දුබල තත්වයකට පත් වී අස්ථාවර ආර්ථිකයක් ඇති වී තිබෙනවා. Which among other things severely affected our currency. තාම අපි වේගිරි සංගමයේ වශයෙන් කිසිම තීරණයකට ඇවිල්ලා නැහැ මිල වැඩි කරනවා කියලා. නමුත් අපට මේක දරාගෙන ඉන්න අපහසුයි. මොන විදියකින් හෝ බදු සහනයක් හරි අපට ලබා දීලා මේ ගෑස් මිලෙන් වෙන පාඩුව වේගිරි හිමියාට මොන විදියකින් හෝ පියවා ගැනීමට යම්කිසි ප්‍රයත්නයක් දරන්න කියලා අපි රජයේ ඇතුළු සියලුම පාසලෙන් මේ අවස්ථාව ඉල්ලා සිටිනවා. වැඩිචෙක් ගැන ඉතින් කියන්නේද කාටද කාටද කියන්නේ කියන්නේ කියන්න දෙයක් නැහැ. ඉතින් මිනිස්සු අමාරු වැටෙන වැඩ තමයි මුං කරන්නේ. මුණ්ඩ ඉතින් මේක කරගන්න බැරි නම් මෙතන කෝටි ගණන් දීලා වාහන ගේනවා ගෑස් එක ඉතින් දුප්පත් මිනිහගේකට තමයි මේවා කරන්නේ. මොනවා කරන්නේ ඉතින් බඩු මිලනේ අපව කතා කරන්න එපා. ඔය ගහලා එලවන්න ඕනේ ආණ්ඩුව ඔක්කොට මිසින් ගෑස් මිල වැඩි වෙනා විතරක් නෙමෙයි දැන් හිතන්නේ දැන් නෝට කිරිපිටිත් වැඩි වෙනවා. සාමාන්‍ය මනුස්සයෙකුට කිසිම සාහනයක් නැහැ. මොනවා කරන්නද ජීවත් වෙන්නත් එපා.